ආයුබෝවන් අද දිනේදී අපි ඔබට recording.lk YouTube නාලිකාව වෙතින් ගෙනෙන්නේ 2023 වර්ෂයේ අප්‍රේල් මාසේ 22 වෙනිදා 5:15ට ගුරු මේෂයට පැමිණීමේ පලාපල විස්තරය. ඉතින් මේක සුවිශේෂී පලාපල විස්තරයක් බවට පත් වෙනවා. මොකද මේ ගුරු ග්‍රහයා කියන්නේ ග්‍රහලොව ප්‍රබලතාවයෙන් ඉහළ ග්‍රහයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ගුරුගේ වෙනස් වීම ඉතාමත්ම ඔබට වැදගත් වන තත්වයක්. එහෙම නැත්නම් වැදගත් පලාපලයක් බවට පත් වෙනවා. ඉතින් මේ පලාපල විස්තරෙන්න මත්තෙන් ඔබට කියන්නට ඕනි ඔබට තියෙන භාව කේන්දර සකසා ගන්න තියෙන අවශ්‍යතා, කේන්දර පරීක්ෂා කර ගන්න තියෙන අවශ්‍යතා, ඒත් එක්කම ජ්‍යොතිෂ්‍ය වශයෙන් ඔබට විසඳා ගන්න තියෙන විවිධ ගැටලු, වාස්තු විද්‍යාත්මකව තියෙන අවශ්‍යතාවයන් තියෙනවනේ, ගෙවල් වලින් පරීක්ෂා කර ගන්න වාස්තු තත්ත්වය හොඳයිද කියලා. ඉතින් මේ සියලුම අවශ්‍යතාවයන් ඔබට පුළුවන් එක WhatsApp පණිවිඩයක් හරහා සිදු කරගන්න. ඔබ කුමක්ද කරන්නට ඕනි? තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න ඔබගේ මොකද්ද තියෙන අවශ්‍යතාවය කියන කාරණේ. එතකොට අපිට පුළුවන් ඔබට ඒ සඳහා අවශ්‍ය උදව් උපකාර කොයි ආකාරයෙන් අපෙන් සිදු විය යුතුද කියන කාරණේ ගැන පැහැදිලි කරලා දෙන්නට. ඉතින් අපි බලමු මේ පිළිබඳව ගුරුගේ දශා ඔබට ලැබලා තියෙනවද? ඒත් එක්කම ඔබ ගෙවමින් සිටින ගුරුට අදාළ දශාවක්ද? ගුරුගේ අතුරු දශාවන්, ගුරුගේ විදසාවන්, මෙන්න මේ වගේ ගුරුගේ සම්බන්ධතාවයේ සමග කාල සීමාවක් නැති අයට මේකේ තියෙන බලපෑම අවමයි කියන කාරණේ ඔබ හොඳින්ම වටහාගෙන මේක කරුණු කාරණා විස්තරය අහන්නට ඕනි. ඉතින් ඔබට ගුරුගේ කාල සීමාවක් ලැබලා තියෙනවා මේකේ තියෙන බලපෑම ඉහළ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ බලපෑම ගැන ඔබ හොඳින් අවධානයෙන් යුතුව අහන්නට කටයුතු කරන්නට ඕනි. ඉතින් මේ වෙලේ පලාපල විස්තරයක් අපි බලනකොට බලන්නට ඕනි තත්කාලයේ කොයි විදිහේ හැසිරීමක්ද තියෙන්නේ. ඉතින් තත්කාලයේ අනුව මෙහි තියෙන බලපෑම කොයි ආකාරද කියන කාරණේ. ඉතින් එතකොට අපිට බලන වෙන තත්කාලයේදී ලග්නයේ විදිහට පෙන්වන්න කරන්නේ මීන, හෝරා විදිහට සිංහ, දීර්ඝානීය විදිහට වෘශ්චික, සප්තාංශයේ විදිහට කුම්භ, නවාංශයේ විදිහට කුම්භ, ද්වාදශාංශකයේ විදිහට පෙන්වන්නේ ධනු, ඊළඟට ත්‍රිංශාංශකයේ විදිහට පෙන්වන්න කරන්නේ වෘෂභ. තත්කාලයේදී රවි හා චන්ද්‍රයා කියන ග්‍රහයන් උච්චව සිටිනවා. ඒත් එක්කම සිකුරු ග්‍රහයාගේ තත්ත්වය බැලුවොත් එම සුවය ශ්‍රේෂ්ඨ කියන තත්ත්වයේ තමයි සිටින්නේ. ශනිගේ ස්වභාවය බැලුවොත් මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නේ. ඉතින් මේ කියන ග්‍රහයන්ගේ තියෙන ඉතාමත්ම යහපත් පිහිටීම, එහෙම නැත්නම් යහපත් බලයන් ඔබට පිරිනමන ස්වභාවයත් එක්ක ඔබට ඉතාමත්ම හොඳ ඵල, සුබ ඵල, ධනාත්මක දේවල් ඔබට ලබා දෙනට මේ ග්‍රහයන්ගේ ක්‍රියාකාරී තත්ත්වය යහපත් වෙන ස්වභාවයක් තමයි සිටින්නේ. මොකද රවි සහ චන්ද්‍රයා උච්චව සිටින්නේ, සිකුරු ශ්‍රේෂ්ඨව, ශනි මූල ත්‍රිකෝණ ඉතාමත්ම යහපත් බලයන් පිරිනමන ස්වභාවයක් තියෙන්නේ. එතකොට මේ ගුරු මීනේ ස්වශේෂ්ඨ ගතව රේවති නැකතේ හතරවන පාදේ සභා අවස්ථාවේ අධිපති හා උපාධිපති කියන තත්ත්වයන් උසලන්නේ බුද. එතකොට මෙන්න මේ දැන් ගුරුගේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. එතකොට බලමු වෙනස් වීම කොයි ආකාරයටද සිද්ධ වෙලා ගුරු මොන තත්ත්වයකට පත් වෙන්නේ කියන කාරණේ. ගුරු පත් වෙන්නේ මේෂේ මිත්‍රව අස්විද නැකතේ පළමු පාදේ ගමන අවස්ථාවේ අධිපති හා උපාධිපති කේතු බවට පත් කරමින්. ඉතින් ඒ ආකාරයට ඔන්න ගුරුගේ වෙනස්කම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මෙහිදී ඇති කරන බලපෑම ඔබගේ ජන්ම පත්‍රයන් අනුව මේ කාරණා යම් අඩු වීමක් වෙන්න පුළුවන්, වැඩි වීමක් වෙන්න පුළුවන්, ඒත් එක්කම සංශෝධනයන් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි ඔබට නිතරම මතක් කර සිටින්නේ ඔබගේ උප්පත්ති අවස්ථාව, එහෙම නැත්නම් ඔබ ඉපදුන ප්‍රදේශය, ඒ කියන්නේ ඔබ සිටපු අක්ෂාංශ දේශාංශක ප්‍රමාණය, ඒ සමගම ඔබ උප්පත්තිය ලැබලා තියෙන කාල සීමාව, මෙන්න මේ දේවල් එක්ක මේ කියන ග්‍රහයන්ගේ බල ස්වභාවයන්, උප්පත්ති ග්‍රහ බල ස්වභාවයන් අඩු වැඩි වෙනස්කම් පවතිනවා. ඉතින් ඒ නිසා ඔබ කරන්නට ඕනි ඔබගේ ඒ උපන් තොරතුරු ටික, ඒ කියන්නේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය, ලග්නය කියන විස්තර ටික ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබටම අනන්‍ය වන, ඔබටම ගැළපෙන පලාපල විස්තරය දැන කියා ගන්න. ඉතින් ඒ අනුව ඔබට අදාළව කොයි විදිහ තත්ත්වයන් බලපානද, ඔබගේ ජන්ම පත්‍රයටම අදාළව කොයි විදිහට බලපානද කියන කරුණු කාරණා අපිට බොහොම පැහැදිලිව ඔයාලට කියලා දෙන්නට හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් ඔබට පුළුවන් ඒ ආකාරයට යොමු කරලා ඒ කටයුත්තත් ඉෂ්ට සිද්ධ කරවා ගන්නට. එහෙනම් අපි දැන් අවධානය යොමු කරන්නට මේ සූදානම් වෙන්නේ ඔබගේ ලග්නයට
මේ සුවිශේෂී ග්‍රහ මාරුව කොහොම බලපෑමක් ඇති කරනවද කියන කාරණය සොයා බලන්නටයි. තුලා ලග්න හිමි විවාහ අපේක්ෂිතයන්ට මොන වගේ බලපෑමක්ද තියෙන්නේ? විවාහ බලය යහපත් වන සුබදායි කාලයක් විදිහට පෙන්වන්නේ. වාස්තු දෝෂ විවාහ අපේක්ෂිතයන්ට බලපාන හේන් ඒවා නිවැරදි කිරීම වැදගත් කාලයක්. රැකී ආරක්ෂා ගැන දැන් අවධානය. රැකියා තත්ත්වයේ පහත වැටීමක් ඇතිවන බලපෑමක් පවතිනවා. දීවර කණිජ මැණික් ආශ්‍රිත කර්මාන්ත පීඩාවට පත්වීමේ තත්ත්වයකයි පවතින්නේ. ගෘහ ජීවිතය ගැන දැන් අවධානය. ඉවසීම දුර්වලතාවයන් හේතුවෙන් ගැටුම් ඇති කරගන්නා වූ තත්ත්වයක් ඔබට පවතිනවා. ඥාති හිරහැර කරදර ඇති වෙනවා. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. අපස සාපේල දරුවන්ට වඩා හොඳ ඉගෙනුම් පරිසරයක් ඔන්න ඔබට ඇති වෙන්නේ. වෘත්ති අධ්‍යාපන අවස්ථාවන් බහුලව තෝරා ගැනීමට හැකි කාලයක් විදිහටයි පෙන්눔 කරන්නේ. දැන් අවධානය ධනය සම්බන්ධයෙන්. තැම්පත් ධනයේ විවිධ ප්‍රතිලාභ හා අතිරේක ධන ලාභ ඇතිවන තත්ත්වයකයි ඔබට පවතින්නේ. කොටස් වෙළඳාමේ විවිධ වාසි අත්තන ඒවා හිමිවන කාලයක් විදිහටත් කියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබට අදාළව මේ පලාපල විස්තරය අඩු වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් වැඩිපුර බලපාන්නට ඔන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අඩු වැඩිය කොයි විදිහට වෙනවද? එහෙම නැත්නම් ඒ පලාපල විස්තරයේ දින සංශෝධනයේ කොයි ආකාරයට වෙනවද කියලා දැනගන්නේ කොහොමද? ඔබට පුළුවන් tire දිස්සන අංකේ පාවිච්චි කරලා ඒ අංකයට WhatsApp අනිවිඩයක් යොමු කරලා ඔබටම අදාළ වන ආකාරයේ පලාපල විස්තරේ කොහොම බලපෑමක්ද මට සිද්ධ වෙන්නේ? කොයි විදිය දෙයක්ද මට වෙන්නට තියෙන්නේ කියන කරුණු කාරණා පිළිබඳව පැහැදිලි විස්තරයක් දැනගෙන ඒ අනුව යම් කිසි ගැටලුවක් වෙන්න තියෙනවා නම් ඒවට කරන්න ඕනි මොනවාද කියන කාරණා දැන කියා ගන්නට ඒ සමගම ඔබට තියෙන ඒ වෙනත් ජ්‍යොතිෂ්‍යමය වාස්තු විද්‍යාත්මක සියලු අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගන්නටත් ඔබට පුළුවන් tire දිස්සන අංකේ එහෙම නැත්නම් WhatsApp අංකය පාවිච්චි කරන්නට. ඉතින් ඔබට ඔබගේ ජීවිතේ ඉතාමත්ම සාර්ථක තත්වයකට පත් කර ගන්නට හැකි වපසරියක් මේ ග්‍රහ මාරුවත් එක්ක ගොඩ නැගෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ඔබ කරන ව්‍යාපාරික කටයුතු, ඔබ කරන රැකියාමේ කටයුතු ඒ සියල්ලම ඉතාම හොඳින් දියුණුවට පත් කර ගන්නට මේ තියෙන ග්‍රහ මාරුවේ බලය ඔබට ආශිර්වාදයක් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඔබගේ පෞල් ජීවිතේ ඒ සමගම ඔබ නෑදෑයන් එක්ක සම්බන්ධ වෙන ආකාරය ඔබ සමාජයට කරන සේවය ඒ සියලු දේම ඉතාමත්ම යහපත් වූ ප්‍රගතියක් ඇති වෙලා ඒ සියලු දේම අතිශය සාර්ථක තත්ත්වයකට පත් කර ගන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව හිමි වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ බලාපොරොත්තුෙන් සිටින ඉදිරි ව්‍යාපාරික අරමුණු ඔබගේ ආදායම් ඉපයීමේ අරමුණු නව ව්‍යාපාරික සංකල්පයන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන සිටිනම් ඒ සියලු දේම ඔබ බලාපොරොත්තු වෙන ආකාරයටම ඒ සියලු දේම ඉලක්කගතව කරන්නට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ඒ සියලු දේම ඔබට ළඟා වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනින් අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්.